hearing the Nawi. පුංචි දුවේ පුතේ එක මී මැස්සෙක් හිටියා. එයා හැමදාම උදේ නැගිටලා පැණි එකතු කරන්න යනවා. මේ පුංචි මී මැස්ස හරිම කඩිසරයි. එයා කිසිම දවසක කම්මැලි වුණේ නැහැ. ඉතින් මේ පුංචි මී මැස්සගේ මී වදේ හැමදාම මී පැණි පිරීලා තිබුණා. මේ පුංචි මී මැස්සට හිටියා අයියා කෙනෙක්. එයා නම් ටිකක් කම්මැලි. එයා හැමදාම තවල් වෙනකන් නිදා ගන්නවා. එයා කරන්නේ මේ පුංචි මී මැස්ස අමාරුවෙන් එකතු කරගෙන එන මී පැණි ටික කන එක තමයි. දවසක් පුංචි මී මැස්ස උදේට මී පැණි එකතු කරන්න ගියා. එදා එයාට හුඟක් දවල් වෙනකන්ම මී පැණි හොයාගන්න බැරි වුණා. මේ පුංචි මී මැස්ස හුඟක් ඈතට පියෑඹුවා. එයාට ලොකු මහන්සියක් දැනුණා. ඉතින් මේ පුංචි මී මැස්ස එතන තිබුණු ගහක අත්තක් උඩ වාඩි වෙලා විවේක ගත්තා. එයාට එතනම නිින්ද ගියා. දන්නේම නැතිව රැවිලා. පුංචි මී මැස්සට ගෙදර යන්න විදිහක් නැති නිසා එයා එතනම නිදාගත්තා. පහුවෙනිදා උදෙන්ම නැගිටපු පුංචි මී මැස්ස පැණි හොයාගෙන ගියා. ඉතින් ඔය විදිහට ගොඩක් දුර ගියාට පස්සේ මී මැස්ස පිරුණු ලොකු මල් වත්තක් හමු වුණා. එයා එතනින් මල් පැණි එකතු කරගත්තා. එදා දවසත් රෑ වුණු නිසා එයා එතනම නැවතුණා. ඉතින් පුංචි මී මැස්සගේ කම්මැලි අයියට හුඟක් කේන්ති ගියා. පුංචි මී මැස්ස ගෙදර ආවේ නැති නිසා. ඒ මොකද තන්නවද මේ කම්මැලි මී මැස්සට බඩගින්නේ ඉන්න උණු නිසා. කොහොම හරි පුංචි මී මැස්සට ගෙදර එන්න දවස් පහක් ගත වුණා. එයා ගෙදර එනකොට කම්මැලි මී මැස්සට මොකද දන්නවද වෙලා තිබ්බේ? එයාට මී පැණි නැතුව හොඳටම ලෙඩ වෙලා නැගිට ගන්නවත් බැරුව තමයි හිටියේ. ඒක දැකපු පුංචි මී මැස්ස එයා එකතු කරගෙන ආපු පැණි ටික මේ කම්මැලි මී මැස්සට බොන්න දුන්නා. දවස් දෙකක් විතර ගියාට පස්සේ කම්මැලි මී මැස්ස සනීප වුණා. ඊට පස්සේ ඉඳන් කම්මැලි මී මැස්ස උදේ පාන්දරම නැගිටලා හැමදාම පුංචි මී මැස්ස එක්ක පැණි එකතු කරන්න ගියා. ඒ දෙන්න දැන් හරිම කඩිසර විදිහට මල් පැණි එකතු කරගෙන සතුටින් ජීවත් වෙනවා. ඉතින් පුංචි දුවේ පුතේ ඔයාලා කවදාවත් කම්මැලි වෙන්න එපා. ඒ වගේම ඔයාලට තියෙන දේවල් පරිස්සමට පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕනේ. පුංචි ඔයාලා කඩිසරව වැඩ කරලා කීකරු පුංචි දරුවෝ වෙන්නත් ඕනේ. ඉතින් සුරංගනාවි අතට යනවා. ආයේ දවසක සුරංගනාවි එනකම් පුංචි දූලා පුතාලා පරිස්සමට ඉන්න ඕනේ.